අපි අදත් මේ සූදානම් වන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් ගුණරෝසවඳ ඔබ වෙත රැගෙන එන්නට. අද ගුණරෝසවඳ තුළින් ඔබ හමුවන්නේ අපේ රටේ තවත් ප්‍රවීණ විශිෂ්ට කලාකරුවෙක්. ඔහු තමයි තිස්ස ගුණවර්ධන. තිස්ස ගුණවර්ධනයන් කියූ සැනින් ඔබට මතක්වන්නේ මොරටුව වෙල්ස් කුමර විද්‍යාලයේ නාට්‍ය ගුරුවරයා. අපි මේ සූදානම් වන්නේ මොරටුව වෙල්ස් කුමර විද්‍යාලයේ සිට ඔහු සමගගෙන එන සාකච්ඡාව ආරම්භ කරන්නට. මොනියම් මොහොතක සුලින් සිංහලයේ ආක්‍රමණය කරයි යන බිය මෑත ඉතිහාසයේ වගේ දවසක යුද්ධ ශිල්ප නොදත් පාලකින් රෝහණ දේශිත බලවා හැරිය ඉදා වුන් යන විට දමාගියේ කතරම් ඔවුන් අගය කළ දේවල්ද කියා සීවන්නට ඇත්තේ පසුයි සතුරාට පැවරී තිබුණේ තනා තිබුණු නගරයක පදිංචි වෙන එක පමණයි උපන්දාසිත සුබ විහරණය කළ අති සුන්දර රාජධානිය තම තමන්ගේ දර්ශන පටියෙන් ඈතින් ඈතට ඇදී ගෙවියත්ම එම දසන ඔවුන්ගේ දැස්වල පිරුණු කඳුළු සමග බොද වෙන්නට ඇති ඒ ඔබ දුටුවේ තිස්ස ගුණවර්ධනයන්ගේ දුටු ගැමුණු නාට්‍යයේ කොටසක් දුටු ගැමුණුද ඇතුළත්ව නාට්‍ය සේයකට වඩා නිර්මාණය කළ මහා නාට්‍යකරුවෙක් ලෙසින් මෙන්ම මූර්ති නිර්මාණ ශිල්පියෙක් අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙක් සංගීත වේදිකාවක් යන කලා ඉසව් රසක දක්ෂතාව සහිත ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක් ලෙසින් තිස්ස ගුණවර්ධනයන් අද ගුණරුව සුවඳ උත්තමාචාර සම්මානයට පාත්‍ර වෙනවා. අද ගුණරුව සුවඳ තුළින් ඔබ දන්නා අපි හැමෝට පැමිණෙන්නේ තිස්ස ගුණවර්ධනයන් බව. තිස්ස ගුණවර්ධනයන් කියන්නේ අපේ රටේ විශිෂ්ට කලාකරුවෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු කලාකරුවෙක්. විශිෂ්ට නාට්‍යකරුවෙක්, මූර්ති නිර්මාණ ශිල්පියෙක්, චිත්‍ර ශිල්පියෙක් මෙයාදී සකලවිධ කුසලතාවන්ගෙන් පිරි තිස්ස ගුණවර්ධනයන් අපි අද ආයිබවන් කියලා ගුණරුව සුවඳ වැඩසටහනට පිළිගන්නවා. ආයිබවන්. මුලින්ම මම ඔබෙන් අහන්න කැමතියි මොනවද මේ දවස්වල කරන්නේ? මේ දවස්වල පොඩි ළමයින්ගේ නාට්‍යයක් කරනවා. දැන් ඉස්කෝලේ දින වාතාවරණය උඩ අපිට හුඟක් ඉඩලඩ දෙනවා නාට්‍ය කරගෙන යන්න දෙයට. ඉතින් දෙමව්පියන්ගෙත් හුඟක් උනන්දුවත් දෙනවා. ඉතින් අපිට හැම රුකුලක්ම හම්බෙනවා විදල්පතිතුමාගේ ඒකාන්ත කරදරයක්න. තිස්ස ගුණවර්ධන කියන්නේ මොරටුව වෙල්ස් කුමර විද්‍යාලයේ නාට්‍ය ගුරුවරයා. ඔහු අපේ රටේ කලා පරපුර බිහි කරපු මහා ඇදුරෙක්. අපේ රටට විශිෂ්ට නළුවන් බොහොම ප්‍රමාණයක් ඔහු දායාද කර දුන්නා. මා මේ ඔහුගේ සාකච්ඡාවට ප්‍රථමයෙන් ඔහු සමග කතා බහ කරද්දී දැනගත්තේ මේ වන විට වසර 53ක කාලයක් ඔහු මේ විද්‍යාලයේ නාට්‍ය ගුරුවරයා වශයෙන් කටයුතු කරනවා. තවමත් ඔහු ක්‍රියාකාරීව ඒ කටයුතු කරන එක අපිට ඉතාමත් පුදුමයක්. මේ මොහොතෙත් මේ විශ්‍රාම ගිහිල්ලත් ඔහු මේ කලාකාරය තුළ මේ කලා රසිකයන් වෙනුවෙන් පාසලේ දරුවන් වෙනුවෙන් ඒ කරන මෙහෙය. අපි කැමති ඔබ මේ පාසලට පැමිණෙන ආකාරය අතීතය පිළිබඳව කතා බහ කරන්න. මම කළුතර විද්‍යාලය ඉගෙන ගත්තේ හොලේවල් පාස් වෙනකොට. මෙහේ ඉන්න ගුරුවරයෙක් මට ඉල්ලුවා මේකේ චිත්‍ර පුරප්පඩුවක් තියෙනවා කියලා. චිත්‍ර ගාම ගුරුවරයෙක් වැඩියෙන් මම ආවේ මේකට. එතකොට ඔය විදිහට චිත්‍රකර්මය උගන්නගෙන අවුරුදු ගානක් ඉන්නකොට තමයි මට හිතුනේ ඒක විතරක් මේ මදි තව ප්‍රකාශන මාධ්‍යයක් මම පටන් ගන්න ඕනේ කියලා. එතකොට නාට්‍ය පටන් ගත්තේ. නාට්‍යයයි එතකොට කැටයන් මූර්ති චිත්‍ර ඒ ඔක්කොම පටන් ගත්තා. මේ සංගීතය ඔක්කොම තිබුණා. ඔබට ඔය කියන සංගීතය චිත්‍ර නාට්‍ය මූර්ති මේ කියන කලා හැකියාවන් කොහොමද ඔබට පිළිගන්නේ? ඔබේ කුඩා කාලයේ පිළිබඳව අප කැමති දැනගන්න ඔබේ මව්පියන් ගැන ඔබේ ගම ගැන ඔබේ වටපිටාව ගැන. ඒ අපි හිටියේ පරිසරයේ කළුතර විද්‍යාලයේ ඒකේ හුඟක් මේ ශිල්පියෝ හිටියා. ඒ කියන්නේ අතීතයටම ගියොත් ඔය අමරදේව සොරෙන් ඒකේ ඉගෙන ගත්තේ. එතකොට මාත් ඉගෙන ගත්තා. ඉතින් හුඟක් හිට්ටු වෙන කට්ටියක් ඒ කාලේ ආවා එතනට. ඔය විල්සන් ලියන කියලා ඔක්කොම ඉන්දියාවල ඉඳලා ආවේ. ඒකේ අපේ ඇසුරට ආවා. අපිත් එක හුඟක් හිට්ටුවෙන් ආශ්‍රය කරා. ඒ කියන්නේ මූර්ති නම් කරේ නැහැ සංගීතය කරා. ඒ ඉන්දියාවේ ඉන්න ශිල්පීන් ඔක්කොම වගේ ඒකට එනවා.
नारदी जाते हिटी अभी काटिए वे कौरते हिटी काटिए ये क्षेत्र अहिंगला गेन आवा दिखट मरा जीवते मठा सिद्धवे बद्दे गम मुल गम ऐलाइन इंद्र मुद्दों इतने कल कल जीवत् कल की एक वे क्षेत्र यदा सिद्धना ये विद्वाधिपति कमरी चित्र मूर्ति करना मट मत ये काली विद्वाधिपति मट दीना कामर एनम एक ओण मेगा करगा मंगवा की डगरे मूर्ति एक वे निधान दीना हम पासल्यानावधि नाट्य प्रमाण नाट्य संगीत कटी इतकोट ऑस्टिन मन दिन कट्टी नाट्य संगीत वृत्ति शिल्पीन अद अब वृत्तीय शिल्पी सहभागी आभाषण मे पास लबाद उत्सुक मुड़ी मुड़ी ये मंकर नमस्ते पास मेरना इतना दक्ष कट्टिया बीवेन समहार वेलावट मे महाने कोई तरह साधारण दें अब उबे बिहुनु मे थारु कैट पहले बंद मत करना पुलवा विधार संख्या की नो इन्हें वे एक उसात में ताते लगिया वे जगत क्यों लगे कट्टिये अंगन शिल्पिया जगत चामिल रवींद्र चिंतक सुधर्शन तब तब पोड़ियांगे मंडली सुधर्शन संजीव क्या अब कहमद मे थोरा गन मुतु कैट खपल उपदमल इतिरेट गेने मना दो बकरानी मंग मे एगोलंड में दीला पिटपता मुगकारी एक क्या नहीं गेला एक रंगपान नहीं गेला एगोलंड में देना यगलना अनीत्या विसरा रंगपान दें इतकोटे यगलना देरना यगलना अड़पाड़ तीनोना अरगोलो कीयना नितरम इतना हमदर इतना अड़ वरदी मेकुल उत्साह कुहमारी यगलांगे चरित हमदर करान इतिंग मटक इधे अर्धर एक्ना यगलांगे यगलना उंगा दोट पास होना मे दिन विषया अलगना अभी एक दवा तक करो एक शैली का नाट्य अभी तव तव दवा तक विनी शैली का नाट्य इतकोट हेम एकदेना इगल ओण चरित रंग पुलवांगनो पिटर की हाँ एक तीन पास अभी बलगरा इगे उत्साह मिदंट अब वर प्रसाद अंबुल तीन मिथने विधुपति वो नम विशेष संधाकोनी मेधुपति विशाल अपट उद्यों वर्तमान विधुपति संपत्ति संपत्ति उन्नक
අපි දකිනවා කලාකරුවන්ගේ නාට්‍යකරුවන්ගේ බොහොමයක් නාට්‍ය ප්‍රමාණයන් බිහි වෙනවා අපි නාට්‍ය ගැන කතා කරනවා තිස්ස ගුණවර්ධනයන්ගේ තිබෙන විශේෂත්වය තමයි ඔහු නාට්‍ය 115ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් කරද්දී ඊටත් වඩා අංකුර කලාකරුවන් පිරිසක් රටට දායාද කරපු එක ඒ කලාකරුවන් බිහි කිරීමම ඉතාමත් සුවිශේෂී කාරණයක් වෙනවා අපි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න ඔබතුමාගේ මේ වසර 53ක ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් සුවිශේෂී කඩයිම් තිබෙනවා නම් මතකයේ රැඳුණු ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරිපත් කරන්න මේ මම බුදුමැදර ඇදුවා 1960 ගණන්වල ඒක විශාල සඳකඩ පහනක් ඇදුවා මම ඒක තමයි අද තියෙන ලෝකෙ ලොකුම සඳකඩ පහන අපිට මේ මොහොතේ දැක බලා ගන්න පුළුවන් මේ ඔබ දකින්නේ ඒ ඔහු විසින් නිර්මාණය කරන ලද සඳකඩ පහන ලෝකයේ විශාලතම සඳකඩ පහන මේ විද්‍යාලයේ බුදුමැදර ඔහුගේ අතින් නිර්මාණය වූ බුදුමැදර ඒ ඔහුගේ කලා දක්ෂතාවය ඉතාමත් දක්ෂ අන්දමින් මූර්ති නිර්මාණ කරන්නට සංගීත නිර්මාණ කරන්නට චිත්‍ර නිර්මාණ කරන්නට නාට්‍ය කරන්නට මේ සුවිශාල හැකියාවක් සහිත පුද්ගලෙක් මම මේ සිටින ඉසව්ව මේ අපේ පසුබිමත් සකස් වෙ තිබෙන්නේ බොහෝ විට ඔහුගේ නිර්මාණයන් ගැන මේ සියලුම නිර්මාණ අපි දකිනවා චිත්‍ර කර්ම මේ ඔහුගේ නාට්‍ය පිටපත් සඳහා නාට්‍ය නිර්මාණ සඳහා ඇඳි විශාල නාම පුවරු චිත්‍ර මේ සියලු දේවල් ඔහුගේ නිර්මාණයන් අපි තව වෙනත් ඉසව්වකට හැරෙන්නට කැමතියි අපි කැමතියි මේ ඔබේ වර්තමාන නාට්‍ය පිළිබඳව කතා බහ කරන්න මේ දිනවල කරන නාට්‍යවල සුවිශේෂතා මොනවද විශේෂයෙන්ම කතා කරන්න තියෙන මේ දුටු යම් නාට්‍ය මොකෝ මම ඒක මේ ඒකෙන් සල්ලි හම්බ කරන්න කරපු ගන්න නෙවෙයි ඒක මේ අපේ හිටිය හොඳම ළමයි විශේෂයෙන් ඔය ජගත් ජමිල රවින්ද්‍ර ගෝදවුඩ ඒ වගේ දක්ෂම කට්ටිය මම එකහු කළා ඒකේ චරිත නිරූපණය කරන්න එදෙවා ඉතින් ඒ චමිල තමයි ඒක ප්‍රධාන චරිතය කරේ එයා හුඟක් හොඳට කෙරුවා ඒක ඉතින් අපි මේකේ හුඟක් අය පොතපතින් කරන්න බැරි වුණේ ඒවා අපි නාට්‍යයෙන් කරුවා මේකේ ඒක හන්දා මම හිතනවා ඒක හුඟක් ඒ විශිෂ්ට විදියට රංගපාන්න පුළුවන් වුණා කියලා ඒගොල්ලෝ ප්‍රතිම මාර්ගයේ ගමන් කිරීමට ඉඩ නොතැබියයි සතුරාගේ චාර පුරුෂයන් දුටුතර මරා ගන්න රෝ ඔතු සේවයේ ගැටි සිට කිත්තුරි ද පා සමා නදී මරණ සතුරාන්ට ඔතු සබෙන් සිංහලේ ගෝ අපි කතා කරන දුටු ගැමුණ නාට්‍ය කොයි කාලෙද නිර්මාණය වෙන්නේ නිර්මාණය කරුවේ මීට අවුරුදු දෙකකට විතර වෙලදී. ඉතින් අපි ඔකට නළුවන් අතෝරේවා කාර්යද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි චමිල ඒ ප්‍රධාන චරිතේ ආවේ. එතනින් පටන් ගත්ත එක දිගටම කෙරුණා. එතකොට ඒ යාත්‍රේ රේ රුවන් විරදේකටත් ආවා රෝසියාවෙන් ඉඳලා. ඉතින් ඒක මට ලොකු හයියක් වුණා. මොකෝ එයා මේ ලෝකෙම තියෙන தත්ත්වය දැනගෙනයි මේකේ සංගීතය කරේ. ඒ නාට්‍ය අපට විශ්වාසයක් ආවා. ඒ නාට්‍ය දුවයි කියලා රට වටේ. නමුත් එකම ප්‍රශ්නේ තියෙන්නේ මේක විශාල වැඩි. ඉතින් වෙන තැනකට ගෙනියනවා නම් විශාල මුදලක් වැය වෙනවා ඒකට. ගුණවර්ධනයන් කියන්නේ අවුරුදු 50කට වැඩි කාලයක් වේල්ස් කුමර විද්‍යාලයට වේල්ස් කුමර ප්‍රජාවට සමස්ත වශයෙන් මොරටුවට ඒ වගේම කලාවට හා සෞන්දර්යයට ලැබී සමස්ත ශ්‍රී ලාංකේය ජාතියට සුවිශේෂ වූ චරිතයක් විදිහට අපි දකින්නේ. ඔහු විසින් නිර්මාණය කරපු විවිධ නාට්‍ය, විවිධ වේදිකා නාට්‍ය, ඒ වගේම විවිධ මූර්ති මේ ආදි වශයෙන් විවිධ නිර්මාණ නිසා සමස්ත විදියට ඔහු කලාවට හා සෞන්දර්යයට කළ උත්සේවේ අතිමහත් විදිහට දකින්නේ. වර්තමාන විදුහල්පතිවරයා විදියට එතුමන්ට ගෞරවයක් විදියට විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන ඔහු කියන්නේ වේල්ස් කුමර විද්‍යාලයට සලකුණක් සංකේතයක් කියන එකත් මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරනවා. නාට්‍යයක් නිර්මාණය කිරීමේදී බිහිවන්නේ රටට නළුවන් පමණක් නොවේ. මෙහි රංග වස්ත්‍ර නිර්මාණය කරන අය සංගීතය නිර්මාණය කරන බොහෝ කලාකරුවන් පිරිසක් දායාද වෙනවා. විශේෂයෙන්ම කලා අධ්‍යක්ෂවරු, සංගීත අධ්‍යක්ෂවරු මේ ආදී බොහෝ පිරිසක් මේ තිස්ස ගුණවර්ධනයන්ගේ නාට්‍ය 115 ඇතුළත රටට දායාද වී තිබෙන බව අපි ඔබට කියන්නේ තාමත් සන්තෝෂෙන්.
අපි කැමති මේ වර්තමාන ක්ෂේත්‍රය පිළිබඳව ඔබෙන් දැන කියාගන්න මේ දිනවල වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ යම් කිසි පිබිදීමක් අපි දකිනවා රට තුළ කොහොමද ඔබ දකින්නේ වර්තමාන තත්ත්වය මම හිතනවා දැන් බිහි වෙන තරුණයින් ඒගොල්ලෝ අලුත් මංගොස්සේ යන විටිය ඒවා සමහර ප්‍රේක්ෂකයන්ට හුවක් ප්‍රියමනාප වෙන්න පුළුවන් සමහර අයට ඒක ප්‍රියමනාප නොවෙන්න පුළුවන් ඒක ස්වභාවයෙන්ම කලාවේ ඒවයේ ප්‍රගතියක් එන්න පුළුවන් මත්තට කියලා හිතන්න පුළුවන් ඒත් අඩමණෙන් කියන්නේ ඒවා මොනව වෙයිද කියලා කියන්නේ මම අහන්න කැමතියි කොහොමද මේ චිත්‍ර නිර්මාණ කිරීමේදී සහ මේ මූර්ති නිර්මාණ කිරීමේදී ඔබේ දායකත්වය ඔබ කලාවට ලබා දීලා තියෙන්නේ මේ සංයමය කොහොමද පවත්වාගෙන අපේ අපේ ළමයි මුවක් මේ පොඩි කාලේ නම් මම ඉස්සෙල්ලා ඒගොල්ලෝ මේ මූර්ති කරනවා කියලා ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ ආසයි කියලා ලී කැටයක් කරා ඉතින් මම බලාපොරොත්තු මම කිව්වා ආයුධ ගේන්නේ කියලා ඒගොල්ලෝ මුවක් ගෙනාය මේ ඒගොල්ලෝ දන්නේ නැහැ මෙහෙ මොරු වුණාට ඒ ළමයි ගෙනාය ස්ක්‍රූපණියක් නියලක් ගේන්නේ කොහම ඒගොල්ලෝ හිතුවේ ස්ක්‍රූපණියන වගේ එකක් තමයි ඒක කියලා ඊට පස්සේ ඒ ළමයි දැනගත්තේ හැබැයි එහෙම ගෙනාපු ළමයි අද ශිල්ප සභාවේ ලොකුම තැන් වලට ගිහිලා තරඟවල දිනුවා ඒ වගේ ශිල්පීන් දැන් හැමතැනම ඉන්නවා ලංකාවේ අකණ්ඩව වසර 53ක් මේ එක පාසලක ගැන්වීමත් මං හිතන්නේ වාර්තාවක් වෙන්නේ නැති මං හිතන්නේ එහෙම වෙන්නේ නැති මං හිතන්නේ මෙන්න මේ එකක් වුණා මෙතන ගියේ වගේ වුණා ඒ ගෙදර ඉඳගෙන කරන්න බැරි වැඩ ඔක්කොම තියෙන්නේ මේ ඉතින් මෙහෙටම එන්න වුණා මේ රැලි වෙනකන් වැඩ කරනවා ඒ වගේම මම අහන්නේ මේ ජීවිත කාලේ තමන්ගේ ජීවිත කාලේ ආපහු හැරිලා බලනවා නම් තමන්ගේ මේ පාසලේ කාලේ සහ පෞද්ගලික ජීවිතේ හැම දෙයක්ම මම හිතන්නේ ඔබේ පෞද්ගලික ජීවිතයයි මේ පාසල් ජීවිතයයි කියලා දෙකක් නැහැ මේ දෙකම එකක් ආපසු හැරි බලද්දී ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක් හරි සතුටක් තේරෙනවා දැනෙනවා ඒ කියන්නේ මේක මොන මොහොතක්වත් නිකන් හිටියේ නැති කියලා නිකන් හිටියේ නැති කියලා හිතනවා හැම මොහොතක්ම රට වෙනුවෙන් පාසල වෙනුවෙන් සේවයක් කරන්නට ඔබ ක්‍රියා කරපු නිසා ඒ වගේ හැඟීමක් දැනෙන්නට පුළුවන් ඒ වගේ හැඟීමක් දැනෙද්දී ඒතමත් හැඟීම් බර වෙන්නත් පුළුවන් අපි හැමෝටම එහෙමයි රට වෙනුවෙන් කළ සේවය පාසල වෙනුවෙන් කළ සේවය ඒ දේවල් මතක් වෙද්දී අපි හැඟීම් බර වෙනවා මම කැමතියි අහන්න මේ කුඩා දරුවන්ට මේ ඉදිරියේදී මේ නාට්‍යවලට එකතු වෙන්න ඉන්න කුඩා දරුවන්ට අපේ රටේ සමස්තයක් විදිහට මේ පාසල විතරක් නෙමෙයි රටේ දරු දැරියන්ට ඔබට යම් කිසි පණිවිඩයක් ලබා දෙන්න තිබෙනවා නම් ඒක ලබා දෙන්න කියලා හැම නාට්‍යකම මම මොන තේමාව ඉදිරිපත් කරත් රට තමයි මුල් දෙන්නේ අන්තිමට ඒ කියන්නේ ඒගොල්ලන්ට ගියා දෙනවා රට ගැන හැඟීමක් ඇති කරගන්නේ කියලා ඒක නිසා මේ පොඩ පොඩ හරි ඒ ගතිය මට පොවන්න පුළුවන් වෙලා තියෙනවා ඒ ළමයි ආද උංගක් කෑව මේ රට වෙනුවෙන් විප්ලව ගන්න නැවනේ ඒගොල්ලෝ රට වෙනුවෙන් වැඩ ගන්න කට්ටිය ඒක අඳා ඒගොල්ලෝ ලොකු දෙයක් කරනවා දැන් එයා නළුව වුණත් ඒගොල්ලෝ මූර්ති ශිල්පිය වුණත් සංගීතඥ වුණත් ඒගොල්ලෝ රට ගැන කතා කරනවා දැන් ඒ මොකුත් නොදැන මෙහෙට ආපු ළමයි දැන් ඒගොල්ලෝ ඒගොල්ලෝ වැඩ කරන් රටට බව ඒගොල්ලන්ට තේරෙනවා ඉතින් අපි කැමති මේ ගුණරුව සුවඳ නරඹන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔබේ යම් කිසි දර්ශනයක් ඔබ අදහන දර්ශනයක් ඔබේ මේ කැප කිරීමේ මේ ජීවිත කාලය තුළ ඔබ යම් කිසි දර්ශනයක් ඇදුවා නම් ඒ පිළිබඳව යම් කිසි දෙයක් කියනවා මොනවා කියදවත් රට ආදරෙන් ජීවත් වෙන්නේ Thank you.
මේ රටට හිත ඇති කලාකරුවා අප මුලින්ම සඳහන් කළාක් මෙන් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම දෑහිතකාමී විශිෂ්ට කලාකරුවෙක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. හෙළ කලාකෙත පෝෂණය කරන්නට අංකුර කලාකරුවන් රසක් දැයට දායාද කළ මේ කලාකරුවා සොඳුරු හදවතක් සහිත මිනිස්කමින් පොහොසත් දයාර්ද පුද්ගලයෙක්. මෙවැනි නිසඟ කලා හැකියාවන්ගෙන් යුත් කලාකරුවන් ජාතිය සතු සම්පත්සේ සැලකීමත් රැකබලා ගැනීමත් රටක පුරවැසියන් ලෙසින් අප සතු යුතුකමක් කොට අප සලකනවා. අපි අද ගුණරුව සුවඳ වැඩසටහන ඉදිරිපත් කළේ මොරටුව වෙල්ස් කුමර විද්‍යාලයේ සිට. ඒ තමයි මොරටුව වෙල්ස් කුමර විද්‍යාලයේ නාට්‍යාචාර්ය තිස්ස ගුණවර්ධනයන් තමයි අද වැඩසටහනට සහභාගී වුණේ. ඔහු පිළිබඳව කළ වැඩසටහනින් පසු අපි මේ සූදානම් වන්නේ අද දවසට ඔබෙන් සමුගෙන යන්නට. අපි ලබන සතියේ පදාදා සවස 6ට ජාතික රූපවාහිනියෙන් මෙවැනිම සොඳුරු වැඩසටහනක් සමගින් ඔබ හමු වෙන්න සූදානම්. ඔබට පුළුවන් තිරේ දිස්වන ලිපිණයට අපට අපේ වැඩසටහන පිළිබඳව අදහස් දක්වන්න ඒ වගේම දුරකථන අංකයට කතා කරන්න. එහෙනම් ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් අපි ලබන සතියේ පදාදා සවස 6ට ඔබ හමු වෙනතුරු ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.